ලොරෙන්සෝ පුතා බහුදින ධීවර යාත්‍රාව මාස 5කට පසු යලි දිවයිනට. යාත්‍රාවේ නියමුවා කොල්ලකරුවන් නොමග යවූ හැටිත් හෙළි කරයි. මෙතන තමයි මම ඉන්නේ. කට්ටිය ඉස්සරහා රැකියාව කරනවා. ඔය පිටිපස්සේ වෙන තමයි සද්දයාවේ. ඉස්සලාම සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළුනේ කොතනින්ද? කොල්ලකරුවන් ඇතුළුනේ පිටිපස්සේ. ඇතුළේලා පළවෙනිම වාගාවට දාවේ. ඔව් නෑ, එයාලා ඇතුළුන්න කලින් අපිට ඉස්සරහට යන්න කිව්වා. මම ඉස්සරහා හිටියේ. එතකොට එයාලා අතනින් මේ පැත්තෙන් ඉඳලා අපි උඩට ඉස්සරහට යන්න කියලා පිටිපස්සෙන් බෝට්ටු ගැට ගහලා මේ පැත්තෙන් ගිහලා මෙතනට තමයි ආවේ ඉස්සරහට. ඉස්සරහට. එතකොට ඔයා මේ අර කාන්දන් බලෙන් ගියා කිව්වේ GPS එක වෙනස් කරලා. ඒක උනේ අපි ගමන් කරගෙන ගියා කොම්පාස් අංශක 300ට යන්න කියලා. ගමන් කරා, යන ගමන් තමයි ඒ කාන්දමක් නැහැ. අපි කොම්පාස් එක මේ මෙතනට කාන්දම තියලා අංශක ගාන වෙනස් කරලා සීසල් පැත්තට බෝට්ටු හැරෙව්වා. දවස් දෙකමාරක් වුණ වගේ අපි සීසල් බෝට්ටුට ඇතුළු වුණා. ඇතුළු වෙලා ඇතක්ම 10ක් 15ක් විතර වගේ යනකොට සීසල් කෝස් ගාඩ්ඩින් ඇවිත් අපි කට්ටියම අතරම් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝන්ට සෝමාලියානු කොල්ලකරුවන් පහර දුන්නේ කොතනද? මට මේ මෙතන ඉඳලා තමයි අතර දොරගාවේ ඉඳලා මෙතන ගම්ම පාරවල් 7-8ක් විතර ගැහුවා. සැටලයිට් ෆෝන් එක දෙන්න ගිය. අතර අපි ගාව සැටලයිට් ෆෝන් අපි ගෙනියන්න දෙන්නේ. අපි මේ තහනම් කරලා තියෙන සැටලයිට් ෆෝන් මම නෑ කිව්වා. කියන්න මට ගැහුවා. ඊට පස්සේ ගැහෙවෙ නෑ මේ නෑ කියලා ඉස්සෙල්ලා මයාලට ගැහෙවෙ නෑ. ඊට පස්සේ ලොරෙන්සෝ පුතා බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි මාස 12 වෙනිදා දික්කෝවිට ධීවර වරායන් සිය මංගල මුහුදු ගමනට පිටත් වුණා. ධීවරයන් 6 දෙනෙකු සමග පිටත්වුණු ඒ ධීවර යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ජනවාරි මාස 27 වෙනිදා. මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වූ ඒ අරාබි මුහුදු සීමාවේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට දින 2කට පසු සීසෙල්ස් නාවික හමුදාව විශේෂ මෙහෙයුමකින් පසු ධීවරයන් පිරිස නිරුපද්‍රිතවම බේරා ගැනීමට හැකි වුණා. ඉන්පසු එම ධීවරයන් පිරිස සීසෙල්ස් රාජ්‍යය වෙත රැගෙන ගිය විට මාස 5කට වැඩි කාලයක් එහි රැඳී සිටියා. නීතිමය කටයුතු අවසන් වීමත් සමගම ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා යලි දිවයිනට රැගෙන එනු ලැබුවා. දික්කෝවිට ධීවර වරායට යාත්‍රාව පැමිණෙන විටත් ධීවරයන්ගේ පවුල්වල ඥාතීන් මෙම ස්ථානයට පැමිණීමත් සමගම එය ඉතා සංවේදී අවස්ථාවක් වුණා.